සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ ලංකාවේ ඇතිවෙච්ච ශාස්ත්‍රීය වාද කීපයක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්නාට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. අද අපි කතා කරන්න හදන්නේ මෙච්චරකල් අපි කතා නොකරපු අලුත්ම මාතෘකාවක් ගැන. ඒ තමයි ලංකාවේ ඇතිවෙච්ච ශාස්ත්‍රීය වාද විවාද ගැන. සමහර ශාස්ත්‍රීය වාද විවාද ගැන YouTube හරහා පළමු වරට මේ වීඩියෝවෙන් මගින් ඕගොල්ලන්ට දැනගන්න ලැබෙයි කියලා අපි හිතනවා. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි අපි මේ ශාස්ත්‍රීය වාද විවාද වලට ලංකාවේ ඇති වුණු ප්‍රසිද්ධතම ශාස්ත්‍රීය වාදයක් වෙන සෞසද්දම් වාදය ඇතුළත් කරන්නේ නැහැ. මොකද ඒ වාදය ගැන ගොඩක් දෙනෙක් දන්න නිසා. නමුත් ඔබෙන් ඉල්ලීමක් ලැබෙනවා නම් ඒ ගැනත් අපි වෙනම වීඩියෝවක් ගේන්න ඉදිරියේදී සූදානම් වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව මේ වාද විවාද ගැන කතා කරමු. පළවෙනි වාදය තමයි කවුමිනි කඩොල වාදය. මාතර යුගයේ ලියවුණු කවුමිනි කඩොල රචනා කරලා තියෙන්නේ පත්තායාමේ ලේකම් කියන පණිවරයා. ඔහු ගජමන්නෝනාගේ මාමා විදියටත් සැලකෙනවා. මේ කෘතිය සංස්කරණය කළා දොඩන්දුවේ ධර්මසේන කියන පණිවරයා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ සම්ප්‍රදායක් තිබිලා තියෙනවා. ඒ තමයි යම් කෙනෙක් පොතක් නිකුත් කළාම ඒ පොතේ දෝෂ ගැන තවත් කෙනෙක් කතා කරන්න පටන් ගන්න එක. ඒ කාලේ ඉඳන්ම ලංකාවේ කට්ටිය අඩළු හුඩුකම් හොයන්න දක්ෂයි කියන එක ආපහු ඉතින් කියන්න ඕනේ නෑනේ. ධර්මසේන පණිවරයාගේ මේ පොත ගැන මුලින්ම දෝෂ දර්ශනයට ලක් කරලා තියෙන්නේ W සමරසේකර පඬිතුමා. මේ ලිපි වලට පිළිතුරු ලියන්න දොඩන්දුවේ ධර්මසේන පණිවරයා වෙනුවට වැලිපටන් වෙල දීපංකර හාමුදුරුවෝ පෙරට ආවා. උන්වහන්සේ සිහල සමයේ පුවත්පත හරහා සමරසේකර මහත්මයා ගෙනපු තර්ක බිඳහෙලන්න කටයුතු කළා. මේ විවාදය ඉතාමත් ශික්ෂණයකින් යුතුව පැවතුණු විවාදයක් විදිහට සලකන්න පුළුවන්. දෙවෙනි විවාදය තමයි කුක විවාදය. කුක විවාදය කියලා කියන්නේ ලංකාව ඇතුලේ ඉතාමත් ආන්දෝලනයකට ලක්වුණු විවාදයක්. මේ වාදයට මුල පුරන්නේ කුමාරතුංග මුනිදාස මහත්මයා. ඒ කාලේ පැවතුණු ස්වදේශීය මිත්‍රයා කියන පුවත්පතට එතුමා සිංහල කාව්‍ය ශාස්ත්‍රය නමින් ලිපි මාලාවක් පළ කරනවා. මේ ලිපි මාලාවේදී ඔහු කාව්‍ය ශේඛරය ගැන කියද්දී සඳහන් කරනවා තොටගමුවේ රාවුල හාමුදුරුවෝ බොහෝ සංස්කෘතික කාව්‍ය වලින් අදහස් ලබාගෙන තියෙනවා කියලා. ඒ වගේම ඔහු සංස්කෘත ශ්ලෝකයක් උපුටා දක්වමින් සඳහන් කරනවා ඒ ශ්ලෝකයට අනුව නම් තොටගමුවේ රාවුල හාමුදුරුවන්ට ගැලපෙන්නේ කවි කියන නම නෙවෙයි කුකවි කියන නම කියලා. කුමාරතුංග මුනිදාස මහත්මයාගේ මේ සඳහනත් එක්ක කැළඹුමක් රට තුළ ඇති වෙනවා. කුමාරතුංග මුනිදාස මහත්මයාට එරෙහිව අවි අමෝරාගෙන විවිධ උගතුන් ලිපි පළ කරනවා. අවසානයේදී මේ ගැන විනිශ්චයක් කරන්න කොළඹ ආනන්ද විද්‍යාලයේදී රැස්වීමක් ඇඳවනවා. මේ රැස්වීමේ මූලාසනය ගන්නේ ශ්‍රීමත් ඩී.වී. ජයතිලක මහතා. අවසානයේදී කුමාරතුංග මහත්මයා කියන්නේ තමන් තොටගමුවේ රාවුල හාමුදුරුවන්ව කුකවියෙක් ලෙස හැඳින්වුවේ නැති බවක් තමන් කළේ ශ්ලෝක පාඨයක් උපුටා දැක්වීමක් පමණක් කියලා තමයි කුමාරතුංග මුනිදාස මහත්මයා ඉන්පසු පවසලා තිබෙන්නේ. ඊළඟට තුන්වෙනි වාදය පාරුපණ වාදය. පාරුපාණී කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා සිවුරු පොරවන ආකාරය. ලංකාවේ භික්ෂුන් වහන්සේලා සිවුරු පොරවන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි උර දෙකම වැසෙන ආකාරයට සිවුරු පෙරවීම. ඒ වගේම අනිත් එක තමයි එක උරයක් පමණක් වැසෙන ආකාරයට සිවුරු පෙරවීම. එක උරයක් වැසීම සියම්නිකායේ භික්ෂුන් වහන්සේලා අතර පැවතින සම්ප්‍රදායක් වන අතර උර දෙකම වැසීම අමරපුර නිකායේ සහ රාමඤ්ඤ නිකායේ භික්ෂුන් වහන්සේලා අතර ඇති සම්ප්‍රදාය වෙනවා. නමුත් හික්කඩුවේ සුමංගල හිමියන් සියම් නිකායේ එතෙක් පැවතුණු ඒ කාලයේ එක් කුරයක් පමණක් වැසීමේ සම්ප්‍රදාය ධර්ම විනයට අනුව වැරදි බවත් පවසමින් උර දෙකම වැසීමේ සම්ප්‍රදාය සියම් නිකාය තුල ආරම්භ කළා. උන්වහන්සේගේ මෙම තීරණයට එරෙහිව රත්මලාණේ ධර්මාරාම හිමියන් විවේචනයක් එල්ල කිරීම සමගම මේ ගැන බොහෝ වාද විවාද ඇති වුණා. අවසානයේදී සියම් නිකාය තුල හික්කඩුවේ සුමංගල හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාව පමණක් දෙවුරුම වැසීමේ සම්ප්‍රදාය ආරම්භ කළා. හතරවැනි එක වාසි වාදය. වාසි නමින් හැඳින්වෙන්නේ අට පිරිකරට අයත් දැලිපිහියට. නමුත් රාමඤ්ඤ නිකාය ආරම්භයේදී එම නිකායේ භික්ෂුන් වහන්සේලා දැලිපිහිය කියලා එතෙක් පිළිඅරගෙන තිබ්බ කුඩා බෑය වෙනුවට කරකැත්ත භාවිතා කරමින් එසේ කිරීම නිවැරදි බව ප්‍රකාශ කළා. රාමඤ්ඤ නිකාය මෙම පිළිගැනීම සමගම අමරපුර සහ සියම් නිකායන් වලට එතෙක් තමන් රැකගෙන ආපු සම්ප්‍රදාය පිළිබඳව යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණා. මේ නිසා එම නිකාය දෙකම එවකට විවාදයකට සමත්කම් දැක්වූ භික්ෂුන් වහන්සේ නමක් වුණු මැදිගම රතනපාල හිමියන්ට මේ සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කළා.
එනුව ප්‍රසිද්ධ විවාදයක් බලස් මුල්ලේදී පැවතුණා. ඒ සඳහා රාමාඤ්ඤ නිකාය පාර්ශවයෙන් මාතර ඥානින් දසබොබ් ස්වාමින් වහන්සේ සියම්සා අමරපුර පාර්ශවයේ වෙනුවෙන් වැදිකම රතනපාල ස්වාමින් වහන්සේත් සහභාගී වුණා. එෙහිදී මේ විවාදයෙන් වැදිකම රතනපාල ස්වාමින් වහන්සේ ජයග්‍රහණය කළත් රාමාඤ්ඤ නිකාය තම මතය වෙනස් කළේ නැහැ. පස්වෙනි එක තමයි බංකු වාදය. මෙම වාදය මුල් වරට ඇති වෙලා තිබෙන්නේ මොරටුවේ මේදානන්ද හිමියන් සහ පානදුරේ කවිරාජ පරිවරය අතර. මේ සඳහා මූල බීජය වෙලා තිබෙන්නේ බංකු මත ඉඳගෙන ධර්මයේ සහ ධර්මදේශනා වලට අහුම්කන් දීම සුදුසුද නොසුදුසු කියන ප්‍රශ්නය. මුලින්ම මේ පණිවුරු දෙදෙනා අතර විතරක් පැවතුණු මෙම වාදය අවසානයේදී මුළු රටේම වාදයක් බවට පත් වුණා. බංකු මත ඉඳගෙන ධර්මය ඇසීම වැරදි බව කියන්න එවකට සිටි ප්‍රධාන පෙළේ වික්ෂුන් වහන්සේලා දේවානන්ද උපසංගරාජ ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පෙරටෙද්දී ගිහි පණිවුරෙක් වුණු ලක්මිනි පහන් කතුතුමා ඒ මතයට සහයෝගය පළ කරා. ඒ වගේම බංකු මත ඉඳගෙන බණ ඇසීමෙන් අගෞරවයක් සිදු නොවන බවට හික්කඩුවේ සුමංගල හිමි රත්මලාණී ධර්මාරාම වැනි වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා. මේ වාදයක් නිසි සමිතේකට එළඹුණේ නැති වාදයක් වෙනවා. හයවැනි එක තමයි ජානකී හරණ වාදය. ජානකී හරණය කියලා කියන්නේ අපේ රටේ රජ කෙනෙක්. ඒ කිව්වේ කුමාරදාස රජතුමා රචනා කරපු සංස්කෘත මහා කාව්‍යයක්. මේ කාව්‍ය ඉන්දියාවේ පඬිවරු අතර ඉතාමත් ගෞරවයට පත්වුණු මහා කාව්‍යයක්. නමුත් කාලයක් එක්ක මේ මහා කාව්‍ය නැති වෙලා එහි අර්ථ විස්තර කරන්න ලියපු සන්න කොටස විතරක් ඉතුරු වෙලා තිබ්බා. රත්මලාණී ධර්මාරාම හාමුදුරුවෝ මේ සන්නය ඇසුරින් ජානකී හරණය නැවතත් ප්‍රතිනිර්මාණය කළා. මේක ලංකාවේ සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියක්. නමුත් රත්මලාණී ධර්මාරාම හාමුදුරුවෝ විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රධානත්වයේ දරපු නිසා උන්වහන්සේගේ උත්සාහයට නිසි ගෞරවය සමහර පාර්ශවවලින් ලැබුණේ නැහැ. විද්‍යෝද්‍ය පිරිවෙනෙන් ප්‍රකාශයට පත් වුණේ එක්කඩුවේ සුමංගල හාමුදුරුවෝ මුල් වරට ජානකී හරණය ශ්ලෝක කීපයක් සකස් කළා තියෙනවා කියලා. මේ ගැන විවාදයක් පුවත්පත් මගින් ඇති වුණා. කෙටි කාලයකින්ම මේ විවාදය සංසිඳුණා. හත්වෙනි එක තමයි නිර්වාණ වාදය. බෞද්ධයෝ සියලුම දෙනාගේ අවසානම අභිප්‍රාය තමයි නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගැනීම. හැබැයි නිර්වාණය කියන දේ විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට එක හේතුවක් වෙන්නේ නිර්වාණය කියන දේ ලෞකික මනසට ගෝචර වන දෙයක් නොවන නිසා. නමුත් අද දක්වාම නිර්වාණය ගැන විවිධ අය විවිධ මත පළ කරනවා. නිර්වාණය පිළිබඳව ලංකාවේ වාර්තා වෙන පැරණිම වාදය පැවතිලා තියෙන්නේ නිර්වාණය කියන්නේ විඥාන සහිතද එහෙම නැත්නම් විඥාන රහිතවද කියන ප්‍රශ්නය මූලික කරගෙන. පළවෙනි මතය වෙනුවෙන් මාතර වටකදෙර සුධර්මාරාධිපති පොළොත්තේ ශ්‍රී සිද්ධාර්ථ හාමුදුරුව ඉදිරිපත් වෙද්දී නිර්වාණය විඥාන රහිත බව ඔප්පු කිරීමට දොඩම්පාල දීපංකර හාමුදුරුව ඉදිරිපත් වුණා. හැබැයි මේ වාදය එකපක්ෂයක් හරි ජයග්‍රහණය කිරීමෙන් කෙලවරුණා කියලා දැනගන්න ලැබෙන්නේ නැහැ. ඊළඟ එක තමයි අටවැනි එක විෂ්ණු වාදය. අද වෙනකොට බෞද්ධ සහ හින්දු ජනතාව අතර වැඩි වශයෙන්ම ජනප්‍රිය වුණු දෙවි කෙනෙක් විදිහට විෂ්ණු දෙවියම හඳුන්වන්න පුළුවන්. හැබැයි බොහෝ බෞද්ධයෝ විෂ්ණු කියලා දෙවි කෙනෙක් ගැන ත්‍රිපිටකයේ සඳහන් නොවන බවත්, ඔහු සම්පූර්ණයෙන්ම හින්දු ආගමේ ආභාෂය නිසා බෞද්ධයෝ වඳින්න පුදන්න පටන් ගත්ත දෙවි කෙනෙක් කියලා කියනවා. මේ පිළිබඳව අදටත් වඩා 1900 දී විතර විශාල මතවාද අරගලයක් ලංකාවේ ඇති වෙලා තියෙනවා. දෙනිපිටියේ සුභාචාර, මාවැල්ලේ අරියකිත්ති කියන හිමිවරු සහ ගිහි දේශකයෙකු වුණු විලියත්තේ ධර්මසේකර කියන පඬිතුමා එක පක්ෂයකට මලලංකාර ස්වාමින් වහන්සේ තවත් පක්ෂයකට සහභාගී වෙමින් මේ පිළිබඳව විවාදයක් දෙනිපිටියේ ඓතිහාසික නුගරුක මුලදී පවත්වා තිබෙනවා. අපේ ගවේෂණ වලට අනුව නම් විෂ්ණු කියලා කියන්නේ හින්දු ආගමේ සඳහන් දෙවියෙක්. විෂ්ණු දෙවියන් ගැන ත්‍රිපිටකයේ සඳහනක් වෙලා නැහැ. හැබැයි උපුල්වන් දෙවියන්ට තමයි අද වෙනකොට මේ විෂ්ණු දෙවියන්ව ආදේශ වෙලා තියෙන්නේ. උපුල්වන් දෙවියන් ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. නමුවෙනි එක බුත්තිල වාදය. බුත්තිල කාව්‍ය කියලා කියන්නේ සාමාන්‍ය ජනතාව අතර වගේම සාහිත්‍ය පිළිබඳව විධිමත් හැදෑරීමක් තියෙන අය අතර පවා ජනප්‍රිය කවි පොතක්. මේ කවි පොත පිළිබඳව අර්ථ විවරණය සහිතව ගුත්තිල කාව්‍ය වර්ණනා නමින් W.F. ගුණවර්ධන වාසල මුදලිතුමා කෘතියක් රචනා කළා. මේ කෘතියේ දෝෂ දක්වමින් සමහර උගතුන් පුවත්පත්වලට ලිපි ලියන්න පටන් ගත්තා. අවසානයේදී බත්තන මුල්ලේ ශ්‍රී සුබෝධි හිමියන් විදුලිය නමින් සඟරාවක් පටන් ගත්තේ ගුත්තිල කාව්‍ය වර්ණනා පොතේ වැරදි සමාජගත කරන්න. දහවනි වාදය තමයි නමස්කාර වාදය. තිසරණ සහිත පන්සිල් සමාදන් වීමේදී නමස්කාර පාඨය කීම අනවශ්‍ය බවට මතයක් මාතර ශ්‍රී ධර්මාරාම ස්වාමින් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබුණා. නමුත් මීට විරුද්ධව එවකට සිටි බොහෝ දැනුගත් භික්ෂුන් වහන්සේලා තමන්ගේ විරෝධය ප්‍රකාශ කළා. අවසානයේදී මේ මත ගැටුම වර්ධනය වීම නිසා තවත් කරුණුත් මුල් කරගෙන මාතර ධර්මාරාම හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් සද්දම්ම යුක්තික නමින් නව නිකායක් පිටුවා ගැනීමට කටයුතු කළා. 11 වෙනි එක දසසිල් වාදය. පොය දවස්වල සිල් සමාදන් වීමේදී අටසිල් වෙනුවට දසසිල් සමාදන් කළ යුතු බවට
නව සම්ප්‍රදායක් මිරිස්සේ උරුපිල සුදර්මාරාමාධිපතිව වැඩවිසු කොල්ලොත්තේ සාරානන්ද හිමියන් විසින් ආරම්භ කළා. තමන් මාසේ ආරම්භ කරපු එම නව ක්‍රමයේ තර්කානුකූල බව සහ ධර්මානුකූල බව පැහැදිලි කරමින් උන්වහන්සේ විසින් ගෘහස්ථ දශශීල විනිශ්චය නමින් කෘතියක් රචනා කරනු ලැබුවා. මීට පිළිතුරු වශයෙන් දේවුන්දර එස්.කේ. එන්දෝරිස් ද සිල්වා කුලරත්න විසින් සත්‍යවේදනය නමින් කෘතියක් රචනා කරනු ලැබුවා. මීට අමතරව සමකාලීන වික්ෂුන් වහන්සේලා වන දේවුන්දර ධම්මානන්ද කහදමෝදර පඤ්ඤානන්ද වැනි වික්ෂුන් වහන්සේලාද සාරානන්ද හිමියන්ගේ මේ මතයට තම විරෝධය පර කරනු ලැබුවා. 12 වෙනි වාදය තමයි ආජීවක අෂ්ටම ශීල වාදය. සාමාන්‍යයෙන් ගිහි බෞද්ධයාගේ නිත්‍ය ශීලයේ විදිහට සැලකන්නේ පංචශීලය. නමුත් කපුගම සුධර්මාරාමය සහ කපුගම අරියාරාමය කියන විහාරස්ථානවල වැඩ වාසය කළ වික්ෂුන් වහන්සේලා නිත්‍ය පංචශීලය වෙනුවට ගිහියන්ට ආජීවක අෂ්ටමක ශීලයේ සමාදන් කිරීමේ සම්ප්‍රදායක් ආරම්භ කළා. නමුත් මෙම සම්ප්‍රදායට විරෝධය පළ කිරීමට එවකට සිටි බහුශ්‍රත වික්ෂුන් වහන්සේලා මෙන්ම ධර්මදර ගිහියන්ද කටයුතු කළා. එල්ලූ දැඩි විරෝධය හමුවේ අවසානයේදී කෙමෙන් කෙමෙන් මෙම සම්ප්‍රදාය ඉවත් වෙලා ගියා. 13 වෙනි වාදය තමයි අදිමාස වාදය. පොහොය ගණන් කිරීම පිළිබඳව සාම්ප්‍රදායික ක්‍රමයක් ලංකාවේ පවතිනවා. වික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම කිරීමට මේ පොහොය ගණන් කිරීම ඉතාමත් වැදගත්. ලංකාවේ එතෙක් පැවති පොහොය ගණන් කිරීමේ ක්‍රමය වැරදි සහගත බව දක්වමින් බෙන්දර අත්තදස් හිමියන් විසින් නව මතයක් ඉදිරිපත් කරනු ලැබුවා. උන්වහන්සේගේ මේ මතයට මල්වතු විහාරින් දැඩි විරෝධයක් එල්ල වුණා. අවසානයේදී එහි ප්‍රතිඵලය වුණේ බෙන්දර අත්තදස් හිමියන් ඇතුළු වික්ෂුන් වහන්සේලා පිරිසක් මල්වතු පාර්ශවයෙන් වෙන් වෙලා කල්යාණී සාමග්‍රී ධර්ම සංඝ සභාව ආරම්භ කිරීම. ඉතින් එහෙමනම් අපි මේ වීඩියෝ ගැන සාකච්ඡා කරන්න පටන් ගද්දී කිව්වා වගේම ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත සෞසද්දම් වාදය පිළිබඳව වගේම මේ වාද විවාද ගැන සවිස්තරාත්මකව වීඩියෝ කීපයක් ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔබගේ අදහස් කමෙන්ට් තීරුවේ පළ කරන ගමන්ම මේ වීඩියෝ එක අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සල්ගුණ ඔබන්න අමතක කරන්න එපා. අදට එනම් අපි සමු ගන්න. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.